හමාස් සංවිධානයේ නව නායක යහ්යා සින්වර් දකුණු ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය තහවුරු කර තිබෙනවා. හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේ මෙතෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය මෙය බවයි ඊශ්‍රායලය පවසා ඇත්තේ. ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඔහු ඝාතනය කළ බවත් සින්වර්ගේ සිරුර තමා සතු බවත් ඊශ්‍රායල හමුදාව සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් යහ්යා සින්වර් ඝාතනය කිරීම ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පවසන්නේ. එසේම ගාසා තීරය හමාස් සමාජිකයන්ගෙන් මුලිනු පුටා දමන බවටද නෙතන්‍යාහු ප්‍රතිඥා දී තිබෙනවා. පසුගිය ජූලි 13 වනදා පෙන්සිල්වේනියාවේ බට්ලර් හිදී හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් සිදු වූ වෙඩිතැබීම පිළිබඳ විමර්ශන වාර්තාව නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපද රහස්‍යොත්තු සේවයේ දුර්වලතාවය නිසා මෙම වෙඩිතැබීම සිදු වෙ ඇති බවයි. එසේම එවැනි ප්‍රහාරයක් නැවත සිදු විය හැකි බවටද අදාළ වාර්තාවේ සඳහන්. කෙන්‍යාවේ උපජනාධිපති රිගාති ගචගුවා දුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ එරට පාර්ලිමේන්තුවට ගෙන දෝෂාභියෝගයක් හරහායි. දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට රැගෙනීමත් සමග උපජනාධිපතිවරයා හදිසි හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. එම රෝගී තත්ත්වය නිසා දෝෂාභියෝගය විවාදයට ගැනීම කල්දමන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ. නමුත් සෙනෙට් සභිකයන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. උපජනාධිපතිවරයා නිසි ආකාරයෙන් සිය දුරේ කටයුතු කිරීමට අපොහොසත් බව පවසමිනුයි ඔහුට විරුද්ධව මෙම දෝෂාභියෝගය ගෙනාවේ. ඉන්දු කැනඩා සම්බන්ධතාවලට හානිවීම සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ට්‍රූඩෝ වගකිව යුතු බව ඉන්දිය විදේශ අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිල් ජයිෂ්වාල් පවසා ඇත්තේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශවලින් එය තහවුරු වන බවයි. එමෙන්ම කැනඩාව ඉන්දියාවට සහ ඉන්දිය රාජතාන්ත්‍රිකයන්ට එරෙහිව එල්ල කළ චෝදනාවල පිළිගත හැකි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.